විශේෂයෙන්ම අපි දන්නවා මේ සමාජ මාධ්‍ය ජාලා නැත්තම් අන්තර්ජාලය හරහා විවිධ ආකාරයේ මහජනතාව මේ විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනකොට ගොඩාක් වංචාවන්ට හසු වෙනවා ඔවුන්ට තියෙන අනවබෝධය නිසා සමහර වෙලාවට අනවබෝධයම කියනට බෑ බොහෝ වෙලාවට යම් යම් අධ්‍යාපන මට්ටම් වල ඉන්න අය විශේෂයෙන් මේ හඳුනා ගන්නට පුළුවන් මේ වංචාවන් වලට හසු වෙන පුද්ගලයන් ගත්තහම මේ අය සමහර වෙලාවට ග්‍රාමීය වෙන්න පුළුවන් නාගරික වෙන්න පුළුවන් යම් යම් උසස් අධ්‍යාපන මට්ටමක් තියෙන කෙනෙක් වෙන්නට පුළුවන් ඒ වගේම නැති අය වෙන්නට පුළුවන් ඒ නිසා මේ අපිට හඳුනා ගන්නට බෑ මේ විශේෂයෙන් මේ වංචාවන් වලට හසු වෙන පිරිස කවුද කියලා සමහර වෙලාවට පරිගණක සම්බන්ධව ඉතාම දැනුම තියෙන අය සමහරට ව්‍යාපාරිකයන් සමහරට වෘත්තිකයන් සමහරට පාසල් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ග්‍රාමීය ප්‍රදේශවල ගොවි මහතුන් මේ සියලු දෙනාම විවිධාකාරයේ වංචාවන් වලට හසු වෙනවා ඒ ඉතාමත්ම අපි නිරන්තරයෙන් මේ ගැන මතක් කරනවා දැනුවත් කරනවා නමුත් යම් කිසි ආකාරයක කනගාටුදායක තත්ත්වයක් තියෙනවා නිරන්තරයෙන් මෙය ඉහළ යනවා විශේෂයෙන්ම ළමුන්ට ඒ වගේම කාන්තාවන්ට මේ සමාජ මාධ්‍ය ජාල හරහා විවිධ අපරාධයන් සිද්ධ වෙනවා. ඉතින් මේවා අපි දකිනවා පසුගිය කාලය සීමාව තුළම සිද්ධ වුණා. අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා මේවා පිළිබඳව මහජනතාව දැනුවත් කරන්න. ඒකට හේතුව තමයි අපි දන්නවා මේ අන්තර්ජාලයත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ ජාත්‍යන්තර වශයෙන්. බොහෝ වෙලාවට මේ සමාජ මාධ්‍ය ජාල පවත්වාගෙන යන ආයතන විදේශගතව තමයි තියෙන්නේ. සමහර සමාජ මාධ්‍ය ජාල ස්ථිරව අපිට කොයි රටේද මේක තියෙන්නේ කියලාත් හොයාගන්න අමාරුයි. ඒතර යම් කිසි අපරාධයක් සිද්ධ වුණාට පස්සේ මේ අපරාධය පිළිබඳව සොයා බැලීම සාමාන්‍ය අපරාධයක් වගේ නෙවෙයි. අපි දන්නවා මේ රට තුළ සාමාන්‍යයෙන් අපරාධයක් වුණාම අපිට ඒ පුද්ගලයා ක්ෂණිකව අත්අඩංගුවට අරගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කළා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මේ සමාජ මාධ්‍ය ජාලවල අපරාධවලදී මොකද ඔවුන් ඒවා ක්‍රියාත්මක කරන්නේ ජාත්‍යන්තරවයි. ඒකන සෑම රටකටම ගැළපෙන ආකාරයට තමයි ඔවුන් ඒවා ක්‍රියාත්මක කරන්නේ. නමුත් අපේ රටේ තියෙන නීතියත් එක්ක යම් යම් ආකාරයට නොගැලපීම් තිබුණත් අපි ඒ කරුණු ඉදිරිපත් කරත් සමාජයට ඔවුන් ඒ සවන් දීම කරන්නේ ජාත්‍යන්තර නීතියත් එක්ක සසඳලා බලලා. ඒ වගේම තමයි එවැනි අවස්ථාවලදී කටයුතු කරනකොට අපිට සිද්ධ වෙනවා ජාත්‍යන්තර නීතියත් එක්ක කටයුතු කරන්න. ඒ වගේම කලාපීය වශයෙන් තිබෙන යම් යම් නීති රීතිත් එක්ක කටයුතු කරන්න. ඒ කියන්නේ කලාපීය සහෝගිතා සංවිධාන ඇති වෙලා තියෙන ගිවිසුම් එක කටයුතු කරන්න. ජාත්‍යන්තරව තියෙන නීති රීති ගිවිසුම් එක කටයුතු කරන්න. මේ වගේ කරුණු රාශියක් තියෙනවා. ඒ වගේම තමයි යම් කිසි ආයතනයක් තියෙනවා නම් එය ස්ථාපිත කරලා තියෙන ඒ රටේ නීති රීතිත් එක්ක කටයුතු කරන්නත් සිද්ධ වෙනවා. ඉතින් මේවා කරනකොට යම් කිසි ආකාරයකට අපිට ක්ෂණිකව ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. ඒ යම් කිසි කාන්තාවක් ළමයෙක් මේ අන්තර්ජාලය හරහා විඳිතෙක් බඩපත් වුණොත් ඇයට හෝ ඒ පුද්ගලයාට යම් කිසි ආකාරයක සහනයක් ලබා ගන්න අපිට ක්ෂණිකව නොහැකි වෙනවා. ඒ නිසා මේ වඩාත්ම වැදගත් දේ තමයි මේවා පිළිබඳ යම් කිසි ආකාරයක දැනුවත්ව කටයුතු කිරීම. මොකද විශාල වශයෙන් තමන් උපයන මුදල් තමන්ගේ දේපළ මේවට යොමු කරනවා. නමුත් උපක්‍රමශීලීව ඉතාම උපක්‍රමශීලීව මේ අන්තර්ජාලය මොකද අපි දන්නවා අන්තර්ජාලයෙන් අපිට වඩා වැදගත් වෙන්නේ මේ අපිට තියෙන ප්‍රයෝජන වැඩි. අපිට ඒකින් ලබා ගන්න පුළුවන් ඵල ප්‍රයෝජන වැඩි. නමුත් ඒ තුළ උපක්‍රමශීලීව සංවිධානාත්මක අපරාධකරුවන් විවිධාකාරයේ අපරාධවල නිරත වෙනවා. ඒ නිසා මේවායින් අපි බේරෙන්නට අවශ්‍යයි. ඒ කාරණා පිළිබඳ විශේෂයෙන්ම දැනුවත් කරන්නට අවශ්‍යයි. විශේෂයෙන් පිරමිඩ් වගේ දේවල් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව විවිධාකාරයේ යෝජනා ඉදිරිපත් කළා විවිධ මුදල් ඒ කියන්නේ ආකර්ෂණීය යෝජනා ඉදිරිපත් කළා පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගන්න දේවල් ක්‍රියාත්මක කරනවා. ඒත් එක තමයි අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා මේ අන්තර්ජාලය හරහා එන අපරාධ ක්‍රමයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ එක මුල් අවස්ථාවේ එන ක්‍රමවේදය නෙවෙයි එය යම් කිසි ආකාරයක මහජනතාව දැනුවත් වුණාට පස්සේ ඔවුන් නවතාවයකින් යුතුව තවත් ක්‍රමවේදයක් හඳුනාගෙන එය ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. ඒ නිසා තමයි ප්‍රවේශම් වෙන්න ඕන. නමුත් යම් කිසි අවබෝධයක් තියෙන කෙනෙකුට මේ පිළිබඳව තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. මොකද ඉතාම අධික මුදලක් සමහරලාට කියනවා දවසට ඔබට නිවසේ සිට රුපියල් 150,000ක වගේ ආදායමක් ලබා ගත හැකි ආකාරයෙන් යෝජනාවක් තමයි වුන් කරන්නේ. අපි කල්පනා කරලා බලන්න ඕන නිවසේ ඉඳලා රුපියල් 150,000ක් දවසකට හොයන්න පුළුවන් නම් එය සුවිශේෂී රැකියාවක් කෙනෙකුට ගෙදරින් ඉඳන්ම කරන්න පුළුවන්. අපි කල්පනා කරන ඕන මෙවැනි යෝජනාවක් වෙනකොට අපි දෙපාරක් කල්පනා කිරීමේ හැකියාව තියෙන ඕන. ඒ නිසා මේ හැම යෝජනාවකම යම්කිසි සැක සහිත තැනක් තියෙන නිසා කල්පනා කරලා බැලුවොත් අපිට තේරෙනවා මේ වගේ මේ වංචාකාරී යෝජනා. ඒ නිසා ඔබට ජංගම දුර කථනයට නැත්නම් ඔබගේ වෙනත් පරිගණකයකට අඳුරන්නේ නැති සම්බන්ධතාවයෙන් කියන්නේ ලින්ක් එවනවා ඒවා ඊළඟට සමහරවිට WhatsApp දුරකථන අංක එනවා ඒවා විදේශීය දුරකථන අංක
ඉවැනි දේවල් වලට කිසිම ආකාරයකට ඒවට පරීක්ෂා කරන්න යන්නට එපා. තමන් නොදන්නා සම්බන්ධතාවයන් ඒවට අත තියන්නට යන්න එපා. එයින් බොහෝ වෙලාවට තමන්ට තමන්ගේ පරිගණකයට තමන්ගේ ජංගම දුරකථනයට හානි වෙන්න පුළුවන්. ඉතින් මේවා බොහෝ වෙලාවට මේ පරිගණක ජංගම දුරකථන භාවිත කරන අය දන්න සාමාන්‍ය කරුණු. නමුත් යම්කිසි ආකාරයක මේ ආකර්ෂණීය බවට රැවටීම නිසා තමයි මේ තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙන්නේ. මේ රැවටි රවටලා මේ ආකාරයෙන් කටයුතු කිරීම තමයි ඔවුන්ගේ උපක්‍රමය. එනිසා මේ වගේ දැන් මේ කතා කරේ අපි එක කාරණයක් විතරයි. මෙවැනි කාරණා දැන් විශේෂයෙන් පිරමිඩ් සම්බන්ධව අපි දන්නවා. පහුගිය දවස්වල ස්පෝට් චේන් කියලා අපි පිරමිඩ් ඒ ආයතනයක් සම්බන්ධව පුද්ගලයන් 8 දෙනෙකු වත් අඩංගුට ගත්තා. ඒ වගේම මේ වෙන විට මීට අමතරව ඔන්මැක්ස් DT කියලා ආයතනයක් සම්බන්ධවෙනුත් විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා. මහජන මහ බැංකුවේ දැනුම් දීම පරිදි විමර්ශන කටයුතු දැනට සිදු වෙනවා. විශේෂයෙන්ම ඊට සම්බන්ධිත පුද්ගලයන් 6 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරලා තිනවා. ගිණුම් 95කට වැඩි සංඛ්‍යාවක් අත්විටුවීමට කටයුතු කරලා තිනවා. ඒ අදාළ විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ පිරමිඩ් ආකාරයෙන් එන යෝජනා සම්බන්ධිත ප්‍රේෂණ වෙන්න ඕන. විශේෂයෙන්ම ස්පෝට්ස් චේන් කියන ආයතනය මිලියන 15000කට වැඩි සංඛ්‍යාවක් ප්‍රමාණයක් වටිනාකම මුදලක් වංචා කර බව තමයි අනාවරණය වෙලා තින්නේ. මේ වෙනකොට අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවට පැමිණිලි 350ක් ලැබිලා තිනවා. ඉතින් මේ ආකාරයේ විවිධ වංචා කිරීමේ අන්තර්ජාලය හරහා සිද්ධ වෙනවා. නමුත් මම හිතනවා අපිට කාල වේලාව මදි වේ මේ සියලුම දේවල් කතා කරන්න. නමුත් ඔබ මහජනතාව විදියට අපි ඉල්ලා ඔබගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රීලංකා පොලිසිය විදියට ප්‍රවේශමෙන් අවධානයෙන් කටයුතු කරන්න. තමන් උපයා ඉතා මහන්සියෙන් උපයාගත් මේ දේපල තමන්ගේ මුදල් මේ ආකාරයේ මේ වංචාකරුවන්ට හසු වෙන්නට දෙන්නට එපා. දැන් මේ සහකාර පොලිස් අධිකාරී මහත්මයා දැනුම් දුන්නා මේ වර්ෂයේ අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 75 කියලා. ඒට හේතුව තමයි පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබුණාට අපිට එකවර පුද්ගලිය අත්අඩංගුවට ගන්නටත් බැහැ. ඒ වගේම තමයි මේ බොහෝ වෙලාවට මේවට සම්බන්ධ පුද්ගලයෝ ලංකාවේ පුද්ගලයෝ විඳිතේ බවට පත් වෙලා තිනවා. මෙහි අතරංගුවට ගත යුතු පුද්ගලයෝ බොහෝ වෙලාවට විදේශයේ ඉන්නේ. ඔවුනොත් සොයා ගැනීම එකවර කරන්නත් අමාරුයි. ඒ නිසා යම්කිසි ආකාරයක ප්‍රායෝගික ක්‍රියාදාමයක් තියෙනවා. නමුත් අපිට අවශ්‍ය තාක්ෂණය තියෙනවා. පුද්ගලයෝ ඉන්නවා. පළපුරුදු නිලධාරීන් ඉන්නවා. අපි ඔවුන් සමග කරගෙන යනවා. නමුත් යම් යම් ජාත්‍යන්තර නීතිත් එක්ක කටයුතු කරනකොට අපිට ක්ෂණිකව කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව අපි දැනුවත් ඔබ දැනුවත් කරන්නේ මෙන්න මේ හේතුව නිසා. එවැනි ගණනය කිරීමක් නෑ. නමුත් අපි නිරීක්ෂණය කරනවා සමහර පැමිණිලි අපිට එන්නෙත් නෑ. මොකද අපි මේ කතා කරන්නේ ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් පමණයි. අපිට මේ බොහෝ වෙලාවට මේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල හරහා සිදුවන අපරාධ සම්බන්ධයෙන් සමහර පුද්ගලයන් තමන් ලැජ්ජාවට පැමිණිලි කරන්නේ නැහැ. ඒක මැලි වෙනවා. ඒ නිසා බොහෝ වෙලාවට ඔවුන්ගේ මුදල අතහැරලා දාලා ඉන්න අවස්ථාවලුත් තියෙනවා. ඒ නිසා අපිට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් තමයි විමර්ශනය කරන්නේ. ඒ නිසා මේ පැමිණිලි සංඛ්‍යාවට වඩා සැබෑ ලෙසම විඳිත බවට පත් වෙච්ච පුද්ගල සංඛ්‍යාව ඊට වඩා වැඩි වෙන්න පුළුවන් සමාජයේ. අනිත් එක මේ ආසියානු සමාජයේ මේ ශ්‍රී ලංකීය සමාජය මේ ශ්‍රී ලංකාව වගේ රටවල් වලට බොහොම ඉලක්කගත කරගෙන මේ සංවිධානාත්මක අපරාධකරුවන් ක්‍රියාත්මක වෙනවා කියන එක පැහැදිලි. ඔව් ඒ පොලිස් සැරයන්වරයෙක් ඔහු එවකට කටාන පොලිසියේ ඒ බුද්ධ්‍යංශයේ සේවය කරපු නිලධාරියෙක් විශේෂයෙන් 2019 වර්ෂයේ දන්නව පාස්කු ප්‍රහාරය පැවතිච්ච කාල සීමාව තුළ යම්කිසි ජේසු නිලධාරියෙක් විසින් ඔහුට දෙනු ලැබූ උපදෙසක් හරියාකාරව ක්‍රියාත්මක නොකිරීම නිසා යම්කිසි ආකාරයක කුමන හේතුවක් නිසා ඔහුට ඒක ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙලා තියෙනවා. ඒ කාරණය සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව මූලික විමර්ශනයක් පවත්වලා චෝදනා පත්‍රයක් ලබා දුන්නා. සාමාන්‍යයෙන් අපේ ශ්‍රී ලංකා පොලිසියේ පවතින විනය ක්‍රියාමාර්ග ක්‍රමවේදය යටතේ. ඉතින් ඒ ලබා දීපු චෝදනා පත්‍රය ඔහුට විරුද්ධව චෝදනා 12ක් එල්ල වෙලා තිබ්බා. මේ චෝදනා 12 සම්බන්ධයෙන්ම ඔහු වරද පිළිගැනීමක් කරලා තිබුණා. ඉතින් එවැනි ආකාරයක වරද පිළිගැනීමක් කරපු නිලධාරියෙක් සම්බන්ධයෙන් තවදුරටත් සේවය පවත්වා ගැනීම සේවය තබා ගැනීමට තියෙන බාධාව නිසා බාධාවක් නෙවෙයි ඇත්තටම අපි තීරණය කරන පොලිස් මුලස්ථානයේ තීරණය කරා කරන ලද ඒ චෝදනාවලට වරද බාර ගැනීම නිසා ඔහු සේවයෙන් පහ කිරීමට පොලිස් මුලස්ථානයේ විසින් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගෙන ගන්න සරසවියේ ඉගෙන ගන්න සිසු දෙදෙනෙක් දෙවැල දාතර තිබෙනවා වාර්තා වෙන සම්බන්ධව ඔව් අද උදෑසන තමයි මේ තත්ත්වය. අද උදෑසන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යෙක් ගිලවැල්ලාගෙන මේ යාමක් වාර්තා වුණා. ඔහුත් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යෙක් වයස අවුරුදු 22ක
මොගේ පදිංචිය කොඩිකාමන් පොලිස් අසමේ. නමුත් ඔහු දැනුම් දීලා තියෙන ඔහු දෙවිඩ පුද්ගලයෙක් දෙවිඩ ශිෂ්‍යයෙක් ඔහු ඔහුගේ භාෂාවෙන් ඔහු ලියලා තියෙනවා මේ ඔහු විසින් ගත් තීරණයක් මේ සම්බන්ධව සැකයක් ඇති කරගන්න එපා කියන කාරණේ. නමුත් කෙසේ වෙතත් පෙරාදෙණිය පොලිස් ස්ථානය මේ සම්බන්ධ විමර්ශන කටයුතු පවත්වනවා. විශේෂයෙන්ම ගරු මහේස්ත්‍රාත්තුමත් මේ ස්ථානයේ නිරීක්ෂණයට ලක් කරා දැනට විමර්ශන කටයුතු ආරම්භ කළා ක්‍රියාත්මක වෙනවා පෙරාදෙණිය පොලිස් ස්ථානය මගින්. ඒ වගේම විශේෂයෙන්ම තවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යෙක් මිය ගියා මේ ආකාරයටම ගිලවැළලාගෙන අද ඔහු මේ යන්නේ අලුයම් කාලේ පෙරදින ශිෂ්‍ය අතරම මිය ගිහිලා තියෙන උදේ 7ට වගේ ආසන්න වෙලාවක තමයි මේ සිද්ධිය දකින්නේ. නමුත් රාත්‍රී කාලයේදී තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයා ඔහුත් යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ ශිෂ්‍යෙක් ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යෙක් කටුවාවල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යන නේවාසිකාගාරයක තමයි ඔහු මේ ආකාරයට මිය ගිහිල්ලා තිබුණේ. මීට අදාළව මාර්ගම් පොලිස් ස්ථානයේ මගින් විමර්ශන කටයුතු මේ වෙන විට ක්‍රියාත්මක කළා තියෙනවා. ගරු මහේස්ත්‍රාත්තුමා ස්ථානයේ පරීක්ෂා කළා අවශ්‍ය විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම කොළොන්නරුව මැතිලිගිරිය ප්‍රදේශයේ වෙදිතැබීමේ සිද්ධියක් වාර්තා වෙනවා. ඒ සම්බන්ධව වාර්තා කළා. ඔව් එයත් ඊ රාත්‍රී උනේ මෙහිදී විශේෂයෙන්ම ඒ කාන්තාවක් තමන්ගේ දරුවන් සමග නිවසක ජීවත් වෙමින් ඉන්න අවස්ථාවක ඇය ඊ රාත්‍රී ඒ ආසන්නයේ ජීවත් වෙන ඇයගේ මවගේ නිවසට ගිහිල්ලා තිබුණා යම්කිසි ආහාර වගයක් රැගෙන එන්න. ඒ ආහාර රැගෙන ඔහු ඇය නැවත තමන් පදිංචි නිවසට පැමිණෙමින් ඉන්න අවස්ථාවේ තමයි යම්කිසි පුද්ගලයෙක් ඒ ආසන්නේ නිවස ආසන්නේ වැසිකිළියකට මුවා වෙලා ඉඳලා මෙම කාන්තාවට වෙඩි තියලා තියෙන්නේ. මේ වෙඩිවැදීමෙන් කාන්තාව රෝහල්ගත කරා. රෝහල්ගත කරාට පස්සේ ගත කරන අවස්ථාව වෙනකොට ඇය මිය ගිහිල්ලා තිබුණා. මේ සම්බන්ධයෙන් මේ සැකකරු කවුද කියන එක ඒ අවස්ථාවේ මේම කාන්තාවගේ දියණියත්ම නිවසේ ඉඳලා තියෙනවා. කෙසේ වුවත් පොලිසිය කරන ලද විමර්ශනවලදී මෙම සැකකරු මේ වෙනුවට හඳුනාගෙන තියෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා මේ වන විට. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.